తిరువన్ సరణై గౌరవనీయ స్వామి వహన్సే తిదా శిష్యగి సెప్టెంబర్ 15 దిన 49 దురస్త సతిమత్ వెడమలువే 3 దిన ధర్మ సాకచ్ఛావ సంధా వెడమ వదాల ఒబ వహన్సేవ గౌరవ సంప్రయుక్త దిపా నమద పిరిగనిము స్వామి వహన్స అద అపిట లిఖిత ప్రశ్న 9ක් లెబిలా తీనో చంకమి చంద్రిక ఇన ప్రశ్న ఇదిరిపత్ కిరీమ సంధా మన్ చంకమి గెన్ ආරාධනා කරන මුලින්ම ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි. පළවන ප්‍රශ්නය පළවන වார்த்தාව ගරු ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පැයක් පමණ සක්මනකින් පසු ආධුනික මානසිකින් පරයන්කේ හිඳා සිටි ඉරියව්ව දෙස අවධානය යොමු කළමි. ඉන්පසු ප්‍රකට වූ සියුම් හුස්ම දෙස අවධානය යොමු කළ අතර එය විටින් විට වෙනස් වන අතර විටක නොදැනී යයි. විටක නැවත හුස්ම අරමුණු වේ. තවත් විටක සිත් ඇතිව නැතිව යන ආයුරුත් අරමුණ විය. මෙසේ සිට ගැස්සී හුස්ම ප්‍රකට වූ අතර මුහුණේ දැනීම හා අවට ශබ්ද ඇසෙන බව නිරීක්ෂණය කළ අතර පියවි සිහියට පැමිණියා වැනි හැඟීමක් ඇති විය. උපදෙස් පතමින් තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය චොටේ පියවි සිහියට පැමිණීම තමයි පිරුණේ ඉස්සරහට යෑමක් විදියටද පස්සට යෑමක් විදියටද නැත්තම් සතිය වර්ධනයක් විදියටද නැත්තම් සතිය කැඩීමක් විදියටද කියන එක අනුව තමයි කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒක එහෙම වෙනවා. ඒක බලන්නේ මොන තාලෙටද කියන එක මතයි ඉස්සරහට යන්න තියෙන නිසා ඒක වීම මොකද්ද ඒකෙන් උනේ කැමති වුණාද අකමැති වුණාද ඇදගෙන වටුණා වාගේ තේරුණාද ඉස්සුණා වාගේ තේරුණාද කියලා ලීලවණ්ඩ කියලා අපි යනවා ඊගායකට. දෙවැනි වார்த்தාව සතිමත් ගෞරවණීය ස්වාමින් වහන්ස සතිමත් ඇවිදීම පය එකයි. දෙපා වලට දැනෙන ස්පර්ශයට හිත තියාගෙන ඇවිද්දා. පොළවේ සීතල දැනුණා. වම් පාදයට වැඩි බරක් සමග පොළවට තද වෙමින් සහ දකුණු පාදයට වැඩි බරක් නැතිව සැහැල්ලුවෙන් ඔසවා තබනවා දැනුණා. විටක වම් පාදය මැට්ටයක් මත පය තබන විට දැනෙන ආකාරයට දැනුණා. වැඩි ක්‍රියාකාරීත්වයක් සහ විවිධ දැනීම් ශරාශියක් වම් පාදයට දැනුණා. දකුණු පාදය ගැන දැනුවත් වුණා. ටිකකින් වම් පාදයේ ඇඟිලි ප්‍රදේශය නැහැ වගේ දැනුණා. වම් පාදයේ විලුඹට සහ කොට්ටයට තද බව සහ දකුණු පාදයට තද බව දැනුණා. ක්‍රමයෙන් වම් පාදයේ ඉදිරි ප්‍රදේශයක් නොදැනී විලුඹේ ධාරයට පමණක් පොළවේ තද බව දැනුණා. මුළු බරම දකුණු පාදයට දැනුණා. ටිකකින් වම් පාදයේ බිමට තද වීමෙන් දැනීම ආවා. තවත් විටක මුළු වම් පාදයම නැහැ වගේ දැනුණා. ඉන්පසු ඉදිරියට ඇවිදෙන ආකාරයටම පිටුපසට ඇවිද්දා. එවිට ඇඟිලි ප්‍රදේශය මුලින් පොළවට තද වෙන බව දැනුණා. සතිමත් ඉඳ ගැනීම පය 1යි විනාඩි 10යි. මූල කර්මස්ථානය ආනාපාන සතියයි. දකුණු නාසයේ ඉදිරි ප්‍රදේශයේ හිත තබා ගත්තා. දිග ආශ්වාස සහ ක්‍රෙටි ආශ්වාස ප්‍රශ්වාස දැනුණා. පපු උස් පහත් වෙනවා දැනුණා. බෙල්ල ඉස්සරහට පහත් වුණා. පිටිපසට ගියා. කෙලින් වුණා. සියලු දැනුම් සමග සිටියා. එක් අවස්ථාවක දකුණු කකුලේ වේදනාවක් ආවා. එවිට හුස්ම දෙස බැලුවා. හොඳට වම් නාසයේ ඉදිරි ප්‍රදේශ හිත තිබුණා. හුස්ම ගැන මතකයක් නැහැ. වරින් වර හිත හුස්මට වේදනාවට බෙල්ල පාත් වීමට සහ අවට ශබ්දවලට දැනුවත් වුණා. තෙරුවන් සරණයි. අවසන් ස්වාමීන් වහන්සේ. එතකොට බෙල්ල පාත් වීම අවුත් සද්ද වලට හිත යනකොටයි එවනත ඒ වගේ තැන් වල ඉඳලා හිත නැවත මූල කර්මස්ථානට එනකොටයි ඒ දෙකේ පිළිබඳව හිත මොකද්ද කියන්නේ කියලා බලන්න. හිත පිට යන වෙලාවේ මොකද්ද හිතට දැනෙන්නේ? ජයග්‍රහණද පරාජයද අපව එනකොට දැනෙන්නේ මොකද්ද කියලා අන්න ඒක පිළිබඳ අවධියෙන් ওই විස්තරේම තමයි. ඒතර තමන්ට ඒක ගණන් ගත්ත ආකාරයට වැටිච්ච ආකාරයට ලියලවන්න. ඔහම ඉදිරියට යන ගමන් තුන්වන වார்த்தාව ගරුතර ලොකු හාමුදුරුවන්ට නමස්කාර කරමින් කමඨහන් වார்த்தාව ඉදිරිපත් කරමි. සතිමත් සක්වන අවුව වැටි ඇත. ගස්වල මල් පිපි පරිසරයට අලංකාරය එක් කරයි. පියවල 44ක් දුර තෝරාගෙන එළියේ සක්මන් කෙරුවෙමි. පාද එසවද්දී ඇතිවන කයේ චංචල බව හා යටිපතුල් වලට දැනෙන ස්පර්ශයන් අත්විඳෙමි. තද බව සිනිඳු බව සේම යටිපතුල් වලට දැනෙන වේදනාව නාම රූප ලක්ෂණ බව හඳුනා ගන්නෙමි. මෙවරක් පසුපසට ගමන් කරද්දී සිත පාදවල විස්තර බැලීමට යොමු වේ. මනාප හෝ අමනාපයක් නැත. අවට කිසිවෙක් නැත. කාර් දෙකක් මා පසු කර ගියත් ඒ සක්මනට බාධා වූයේ නැත.
සෝමනස්ස සහගත මනසකින් පරයන්කයට පැමිණෙමි. කාලය පැය 1යි විනාඩි 10කි. පරයන්ක වැඩිම සිත එකඟ බව ඇත. බිම වාඩි වී දැස් වසා ගතිමි. කාය වෙත සිත යොදා කේසා ලෝමා ලෙස අනුලෝම ප්‍රතිලෝප ලෙස තව පංචයක් භාවනා කරද්දී සිත අරමුණේ පිහිටියා. එවිට නිදහස් ලෙස ඇතුළු වී පිටි වී ගිය හුස්ම රැලි ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. අද දින ඇතුල් වූ හුස්ම දැසම බලා සිටිද්දී පළමුවෙන් හිත අතීත සිද්ධි වලට වැටි එහෙම දැවිටුණු පෙනේ. ආපසු වෙනතුරු බොහෝ වෙලා බලා සිටියෙමි. පැමිණෙන පාටක් නැත. ඒ වෙලාවට බුදුගුණ මෙනෙහි කළ යුතු බව ශීල සූත්‍රයේ සඳහන් වේ. බුදුගුණ මෙනෙහි කෙරෙවෙමි. එවිට බුද්ධ රූප රාශියක් පෙනී ගියේය. මේවා සංඥා ලෙස හඳුනා ගත්ෙමි. එවිට ඒවා අතුරු දහන්ව සිත අරමුණේ පිහිටියේය. දැන් ආශ්වාස ප්‍රාශ්වාස කොටස් දෙකක් ඇති බව පැහැදිලිව පෙනී ගියේය. ආශ්වාසය සෙමින් එහෙත් ගොරෝසු ලෙස ඇතුල් වූ අතර ප්‍රාශ්වාසය දීර්ඝ හුස්මක් හා සියුම් බව දැනෙමි. සමහර හුස්ම ළඟින් දැනේ. සමහරක් දුරක සිට එනු පෙනේ. මෙසේ බලා සිටිද්දී කය ඉදිරියට නැවේ. හුස්ම නොදැනී ගොස්ය. නින්දක් නැත. කය ඍජු කරගතිමි. හිත මූලික අරමුණේ ඒකාග්‍ර වූ බව දැනෙමි. කය දෙස සිත යොමු කළෙමි. කය නිසලව ඇත. කකුලක් වේදනා දුන් නිසා සිත ඒ වෙත යොමු කළෙමි. සිහියෙන් ඉරියව්ව මාලු කළෙමි. එතැන් සිට සිත අරමුණේ ඒකාග්‍ර වී ඇත. සිතවිලි හෝ නීවරණ වලින් භාවනාවට බාධා වූයේ නැත. විවේකී මනසකින් පරයන්කය අවසන් කෙරෙමි. කාලය විනාඩි 50යි. එදිනදා කටයුත්තක් ලෙස උදාහරණයක් දක්වුවහොත් පොල් ගාන අවස්ථාවේ ඝණයක් ලෙස පැවති පොල් කුඩා කැබලි වලට කැඩී විසිරෙන ආකාරය බලා සිටියෙමි. අනිත්‍යතාව හෙළි කරයි. උපදේශක් අගය කරමි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්ස. ඔව් ඒ විදිහට හිත පිට ගියාම පිට ගිය බව දන්නවනේ. ඒක ලොකු ජයග්‍රහණයක්. අර වගේ දින් බුද්ධ අනුසුතිය කරලා අර උන්ට ගත්තත් කමක් නැහැ. තමන්ට මේ පිට ගිය බව දැනගෙන කලබල වෙන්න නැතුව ඉන්නවා නම් ওই පිට ගිය අරමුණත් වර්තමානයේම වෙන එකක් නේ. මම දැන් මෙතන වෙන එකක් නේ. ඒ නිසා ඒකෙම හිත තියාගෙන ඉන්න ගමන් නැත්නම් ඒකට හිත බය නැතුව ඉන්න ගමන් වර්චර් වෙලා ඉන්න පුළුවන්ද බලන්න. වරින් වර පුළුවන් නම් ওই වෙලාව හුස්ම නතර වෙලාද කියලා බලන්න. සාමාන්‍ය ආධුනිකයන් නම් කියන්නේ ගේ ගම හිත ගන්න කියලා තමයි. නමුත් පුරුදු කෙනාට කියන්න පුළුවන් ගන්න නැතුව කොච්චර වෙලා ඒ පිට ගිය අරමුණේ තියෙනවද ඒ අතරමැදි ආනපානේ ඇතිද නැද්දෝ කියලා යන්තම් දැනගන්න පුළුවන් නම් පිට ගියයි කියලා ආනපානේ නතර වෙලාද කියලා අන්නේ බැලිලා හරිම විප්ලවීයයි හරිම රැඩිකල් වාද අන්නේවත් කටයුතු කරලා බලන්න. එතකොට ඔය දඬ තියෙන ආතතිය තුඟාවක් අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉදිරියට යන්න. හතරවන වார்த்தාව අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. පෙරදින රාත්‍රී වැස්ස නිසා කොන්ක්‍රීට් පොළව තෙත් ගතියට තිබුණා. උදෑසන පරිසරයේ සීතලක් සමග මම එහි සක්මන් කරන්න ගත්තා. මේ සඳහා අඩි 25ක් යොදා ගත්තා. පාරේ වාහන ශබ්දත් මිනිසුන්ගේ කතා බහ තිබුණත් ඒවාට සිත නොයොදා ඉක්මන් ගමනින් විනාඩි 5ක් පමණ සක්මන් කළා. ඉන්පසු සෙමෙන් පය තබමින් සිහියෙන් යුතුව අඩිය තබන විට මාහට දැනී ගිය පළඹුව විලුඹත් ඊළඟට මැද අවසානයේ පාදයේ ඇඟිලිත් එසවෙන බව දැනුණා. තවදුරටත් සිහියෙන් යුතුව බැලීමේදී ඇවිද යන විට එම පාදය පොළවෙන් එසවි නැවතත් ඉදිරියට තබන්නේ ගෙන ගිය පාදයේම විලුඹ මැද ඇඟිලි ආකාරයෙන් බිම වදින බව තේරුම් ගියා. දිගටම ඒ විදිහට ඇවිද ගොස් නැවතී ආපසු හැරෙන විට දකුණු කකුල එක්තැන් කැරකෙන බවත් වම් කකුල රවුමට කැරකෙන බවත් අවබෝධ වුණා. තවදුරටත් සිහියෙන් යුතුව ගමන් කළා. එක්වරම වම් පාදයේ දණහිස රිදෙන්නට ගත්තා. තදින් රිදෙන තන අරමුණු කරගෙන සිහියෙන් වේදනාවක් යැයි සිතමින් සක්මන් කළා. නොසිතූ ලෙස වේදනාව පහව ගියා. හරිම සතුටක් හිතේ ඇති වුණා. මේ සමගම ආශ්වාස ප්‍රශ්වාසයේද දැනෙන බවක් අවබෝධ වුණා. තව ටික වේලාවක් සතුටින් ගමන් සක්මන් කළා. එපමණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එපමණයි ස්වාමීන් වහන්ස. ඔයි කෙච්චරම ආදාවක් මොනවාකට පින්නේ ඔහොම කරගෙන යන්න පුළුවන්. ආයි අනික් බාධාවල් තියෙද්දි මට මේ කරගෙන යන්න පුළුවන් කියලා කියන්නේ සතිය ටිකක් විවිධාංගීකරණය වෙන්න ලෑස්ති.
ඕන නම් අනුග්‍රහ කරන්න පුළුවන් හිත පිට ගියාට ආපහු ගන්න නැතුව ඒ ඉන්න අරමුණේම ඔය ඉන්න ඇරලා බලන්න පුළුවන් හිත එනවද එහෙම නැත්නම් පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවද කොච්චරක් මට ඉක්මනට ගන්න පුළුවන්ද කියන එක ඉබේම වෙයි මේ පිට ගියා කියන එකට තියෙන ආතතිය අඩු කරගත්තොත් ඉදිරියට ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන සක්මණ පදියන්ගේ දෙකම කරන්න කියලා කියන්න පුළුවන් වාර්තා අංක 7 ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින පාන්දර 4ට විතර අවදි වුණා මොහොනකට සෝදාගෙන සක්මන් කරන්න පටන් ගත්තා වම දකුණ වශයෙන් අඩි 30ක් පමණ දිග වූ ටයිල් පොළවේ සක්මන කරන්නට උණා සතිය හොඳින් පැවතුණා පොළවේ සීතල ගතියද සිනිඳු ගතියද යටිපතුලට හොඳින්ම දැනුණා ටික වේලාවකින් සිතවිලි ගලාගෙන ආවා එහෙත් නැවතත් සක්මනට සිත පැමිණි බව තේරුණා යටිපතුලට තද සීතල ගතිය දැනුන නිසා සිත නැවත පැමිණි බව වටහා ගත්තා. දිගටම සතියෙන් යුතුව සක්මන කරගෙන ගියා. මේ අතරතුර ගුවන් විදුලියේ පිරිත් දේශනාවද ඇහෙන්නට වුණා. එය මට බාධාවක් උනේ නැහැ. ඔය අතරතුර සිත පිට ගිය බවක් දැනුණා. භාවනා කමටහන් පිරිසුදු කිරීමේදී ඔබ වහන්සේ දෙනු ලබන උපදෙස් මා අසා තිබෙනවා. ඒ අනුව සක්මන සතිමත්ව කරන්නට මා වීරිය කළා. සතිමත් සක්මනෙන් පසුව පරයන්කේ වාඩි වුණා. බිම ඉඳ ගැනීමට තරමක් අපහසු බැවින් කුඩා පුටුවක වාඩි වී හුස්ම වෙත සිහිය පිහිටෙව්වා. ඒ ටික වේලාවකින් නොයෙකුත් සිතිවිලි මතකයට එන්නට වුණා. සිතේ අවුල් සහගත බවද දැනුණා. පාරයන්කය කිරීමේදී මූලික කමටහන් ඉක්මවමින් සිත පිටව යන බව තේරුම් ගියා. එලෙසම ඉඳිමින් සිත එක්තැන් කරන්නට උත්සාහ කළා. ඒත් අපහසු බවක් දැනුණා. මීට පෙරද සක්මන සහ පාරයන්කය යන භාවනා ඔබ වහන්සේගේ උපදෙස් අනුව භාවනා කරන්නට වීරිය කළත් එය හරිපිළිවෙලකට කරගන්න බැරි වුණා. ඒත් මේ සැසියේදී කෙසේ හෝ මෙය කරනවා කියන දැඩි අධිෂ්ඨානයකුනුයි මෙය ආරම්භ කළේ. දැන් මට වැටහෙනවා එය කරගෙන යා හැකි බව. ඒ ගැන මට සතුටක්ද දැනෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙය තවදුරටත් කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් මා වෙත ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් නිවනේ සැපයද නිරෝගී සැපයද ලැබේවා. සැමට තෙරුවන් සරණයි. අවසන්යි ස්වාමීන් වහන්ස. ඔබගේ දිගට කරගෙන යන්න පුළුවන් කියලා කියන හැඟීමට කියන්නේ හැකි සංඥාවක. පොසිටිව් තින්කින් කියලත් කියන. ඉතින් ඕක තියෙනවා නම් නොකරන්න දෙයක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒ හැකි සංඥාව ආව නම් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඒක එන්නේත් ඇත්තටම ඒ සංඥාව එන්නේත් පරිසරය හැදුනට පස්සේ තමයි. ඉතින් ඒක තේරුම් ගත්තහම කලදුටු කලබල හිගන් කිව්වා වගේ ටිකට භාවනා කරන්න. එතකොට මමමත් නෙවෙයි මම නොඉන්නෙත් නෙවෙයි අවස්ථාව අරගෙන ජයග්‍රහයි විදියට ඉදිරියට යන්න ඒ පූර්ව නිමිත්ත අධිෂ්ඨානේ ඒ චිත්ත ශක්තිය හුරු කරගන්න ඕක ටික කාලයක් කරන්න වශී වෙන්න පටන් ගන්නවා. දිගට කරගෙන යනකොට ඕක අතේ යටතට එනවා. හොඳයි. පාඨාංක 8 තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව දිනපතාම සිදුවන බැවින් වම දකුණ ලෙස ගත්තා වූ අරමුණ පවතී. එය ගැන දැනුවත් වෙමින් හා නෙවෙමින් ඇවිදිනවා. මම ඉන්නේ ඇවිදින මෝඩ් එකේ. සිතවිලි පැමිණීමක් ගැන දැනීමක් නැහැ. නොයනවා නෙවෙයි. නමුත් ඈතින් පොඩියක් ලෙලදෙන ආකාරයට වගේ දැක ගෙවි යනවා. මතුවීම ගෙවි යාම ගැන අදහසක් නැහැ. අද නම් හිස්ම ස්වභාවයක්. මට කිසිම දෙයක් හිතට නැඟුණේ නැහැ. වෙනම දේ දැක දැන සිටියා. දැනුමක් ලෙස තිබුණේ වරින් වර දැනෙන ඇවිදින ඉරියව්ව සමග සමගාමී වන කයේ දැනීම් පරිසරයේ පවතින වෙනස්කම් පමණි. ගොඩක්ම වේලාව ගත කරා. ඊටාම කලබලකාරී අග නගරයේ මිනිස් වාසයේ පවතින හිස් පිට්ටනිය තුල මා හැර කිසිවෙකුත් නැහැ. යන හඬක්වත් නැහැ. එදිනෙදා කටයුතුත් සිදු වෙනවා. බලා ගන්න බැරි බව වගේ දැනෙන්නේ. මේ ස්වභාවය නිදහස් විවේකී කියලා හඳුන්වන්න බෑ. මම මා සමගයයි පවසමි. කිසි දෙයක් ආදානීය නෙවේ. එය අත්දැකීමයි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසන්යි ස්වාමීන් වහන්සේ. ඔය වෙලාවෙදී අර එකලස් බවක් විවේකයක් නොතිබුණා සතිය තියෙන නිසා ඒ සතියෙන් අර ඔක්කොටම දොර ඇරලා දෙනවා. ඕනනම් මේකට හිත් කළා විවේකයක් උදේ කලාවක් කියන්න බෑ නැත්නම් මහා අවුලක්
නැත්නම් ගොඩක් සද්ද තියෙනවා කියලා කියන්නත් පුළුවන්. කොයි එක තිබුණත් ඒ අපි දාන නමේ හැටියට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ගණන් ගන්න නැතුව ඔක හිතනක් කරගන්නවා කරගන්න. ඕක කරදරයක් මම ඔකට හිතනක් කියන්න බෑ කියලා කියනවනම් හිත දාන ලේබල් එක. ඒසාව ටිකක් කල් කරන්න කොබෑන්ඩ් කරනකොට දාන ලේබල් එක ඕන එකක් දාන්න පුළුවන් ඒ වෙලාවට. එතකොට අපි කියනවා සිද්ධි අපි වශී කරගත්තා සිද්ධි අපි හතේ අරතර ගත්තයි කිය. හොඳයි යන විදිය හොඳයි. ඉස්සරහට දේවල් Tamange පාලනයට නැති වෙයි කනයි එන්නේ. ඉදිරියට යන්න. වාර්තා අංක 9 ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සුපුරුදු ලෙස ලනුපැදුරේ ගමන් කළා. මෙසේ සක්මන් කරන අතර ශරීරයේ පුරා නොයෙකුත් කම්පන දැනුණා. වම් මිද ළඟ වේදනාවක්ද දැනුණා. මෙහිදී සෙමෙන්ද වේගයන් මාරු කරමින්ද සක්මන් කළා. නාසයේ උඩ හීන් වතුරක් ගලන වාසේ දැනී නැති වී ගියා. අතැඟිලි ශක්තියකින් පිරී යන ගතියක් දැනුණා. පුංචි වතුර බිඳු දෙක තුනක් පිටට ඉහන වාසේ දැනුණා. ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාවේ පැවසුල් ලෙස ලනුපැදුරේ සිටින විටම කුළුහරකා නැමැති සිත එහෙ මෙහෙ දුවන්නේ නැතිව සෙමෙන් මෙල්ල වෙන අයුරු දිටුවා. හිත සතුටින් සක්මන් කළා. කෙමෙන් සක්මනේ වේගය අඩු වෙලා යටුපතුලේ දැනීම් තුනී වෙලා බැඳ ඇති ඇඟිලි සියුම් කම්පන ගතියක් දෙමින් ඇතිවෙන නැතිවෙන අයුරු දිටුවා. සිත පිට යන අයුරු ඉක්මනින්ම තේරුම් ගියා. නැවතත් කර්මස්ථානයට ආවා. යටිපතුලටත් අනෙක් ශරීරයේ දැනීම් වලටත් ඒවායේ වෙනස්කම් දකිමින් සක්මන් කොට පරයන්කයට වාඩි වුණා. පරයන්කයේදී සිත ඉතාමත් තැන්පත් වී තිබුණා. හුස්ම රැල්ල නොපෙනී ගොස් තිබුණා. නොපෙනී ගියත් ඒ දෙසම බලා සිටියා. කයත් සියුම් කම්පන ගති දක්වමින් තිබුණා. ඉදිරිපස දත් දෙකක් වෙවුලනවා සේ දැනුණා. හරියට ලේනෙක් සෙමෙන් හීනියට පළතුරක් හපනවා වගේ නිබ්ලි. මේවා දෙස හොඳින් බැලුවා. ඇති නැතිවන ද අන්දම දුටුවා. හුස්ම රැල්ල ඉතා ලංකොට බැලුවා. එය බොහෝ සංසිද්ධී නොබලන තත්ත්වයට පත් වී තිබුණා. කුළු හරකා කනුව පාමුල වැතිරී ඇති අන්දම ගැන සිතට සතුටක් දැනෙනවා. පරයන්කේ නැගී සිටි පසුවත් කුස තුල වායු බෝලයක් හැරගෙන අන්දම දැනුණා. මේ මාගේ අද දින කමටහන් වාර්තාවයි. ඔබ වහන්සේලාටත් සංවිධායක මඩුල්ලටත් සැමටත් නිවන් දොරටු විවර වේවා. තෙරුවන් සරණයි. අවසානයි ස්වාමීන් වහන්සේ. ඒ කුළු හරකා දඟලපු තනවර තමයි සතුට ලැබෙන්නේ. දඟලපු තරමට තමයි විවේකයේ තේරෙන්නේ. දඟලපු තරමට තමයි තැම්පත් බව තේරෙන්නේ. ඒ නිසා දඟලිච්ච වැඩි නම් විවේකයේ වැඩි සතුට වැඩි. ඉතින් ඒ නිසා ඕවා දෙකේ වෙනසක් නැහැ. දඟලන්නේ නැතුව තැම්පත් වුණා නම් සතුටක් එන්නේ නැහැ. ඒ නිසා ඒවට නිකන් ලේබල් දාන්න නැතුව බලාගෙන ඉඳ ඒකට තමයි තේරෙයි දිගට කරන වැඩකට නතු නොවන දෙයක් ලෝකේ නැහැ. දිගට කරගෙන යන එක තමයි අපේ පෞරුෂත්ව වර්ධනයට උදව් වෙන්නේ. ඒ අනුව එදිනදා වැඩවලදීත් කුළු අරකා පිළිවන් දැනීමෙන් කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්.